කියන්නේ මට මම මේ ඇත්තටම මෙච්චර කාලයක් කරන්න දෙයක් එහෙම මේ ට්‍රේස් කරනවා කියලා මතයක් නෑ ඇත්තටම වෙන්නේ. මම අර කතා කරපු මම අර කියපු උදාහරණ තියෙන්නේ එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ, මම ලංකාවේ, අනිත් එක ලංකාවේ අනුරාධපුරේ. රියල් account and demo account අපි LDP එක දාගෙන මේ WhatsApp group call එකකින් ඔක්කොම කතා කරගෙන. හරි. එතකොට අපි ඔය digit ටික අපි කියනවනේ. දැන් 1 2 9 ඔය විදියට කියනවා තුන් දෙනා. ඒක තුන් දෙනාගේම කිසි වෙනසක් වුනේ නෑ ඔය ටික අපි recording එකක් දාලා බැලුවා. ඒකම විදියට යන්නේ. සේම් අපි මේ එකම මේ display එකට recording තුනම අරගෙන එකට දාලා edit කරලා බැලුවා මේ වෙනස්ද කියලා කිව්වා. එකම LDP එක තමයි වැඩ කරන්නේ. ඒ සමාජකර මේව තියෙනවානේ සර්. දැන් කියමුකෝ දැන් අද මාකට් එකේ අපි දැන් ට්‍රේඩ් දානවා තුනක් විතර. ඔව්. නෑ ඒක වින් කරා. ඒක වින් කරලා දැන් අපි එළේට ආවා. දැන් ආයෙත් එත දවසේ ට්‍රේඩ් එක දාද්දි සමාජකරට ඒක ලොස් වෙන සම්භාවිතාව තිබුණා. ඒක මොනවාද ඒක තියෙනවා. ඒක මෙහෙම ඕක ගොඩක්ම වෙන්නේ තමන් අර තමන්ගේ සා මේ තමන්ගේ මුදල් මේකට යොදන්නේ. ඩෙමෝ account එකක් ඔයාලා ට්‍රේඩ් කරලා බලන්න. මාසයක් ට්‍රේඩ් කරත් ඔයාලට දැන් ඩොලර් 100ක් කරලා account එක ඩොලර් 100කට පස්ස ගන්නකෝ 9900න් ට්‍රේඩ් එකක් දාන්නකෝ මේ ඒක ලොස් වෙන විදියට දාලා ඩොලර් 100ක් තියාගෙන මාසයක් ට්‍රේඩ් කරලා බලනකොට ඩොලර් 2000කට 3000කට විතර ගෙනියන්න පුළුවන් ඔයාලා ලොස් වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ මයින්ඩ් එක දන්නවා මේක මේ ඔයාගේ සල්ලි නේ virtual money කියලා. හරිද? virtual money කියලා ඔයාගේ මයින්ඩ් එක ඔයා දන්නවා. ඒක අපි හිතම තමයි ඔය හැමදේම වෙන්නේ. ඔයාගේ සල්ලි මේකට යෙදුවම ඔයා එතන පොඩි මේ එකක ඉන්නේ. ඒක මට තේරෙන්නෙත් නෑ මොකද්ද කියලා. මමත් එහෙමයි, මම වුණත් එහෙමයි. දැන් මගේ සල්ලි දාද්දි මටත් ඒ අර ස්ට්‍රෙස් එක තියෙනවා. ඔයා වුණත් ඒ විදියට තමයි. ඕනම කෙනෙක් තමන්ගේ මුදල් මේකට යොදවද්දි ස්ට්‍රෙස් එකක් එක්කනේ, කියන්නේ මානසිකව ඒ ගැන හිතනවනේ. අපි virtual account එකක් ට්‍රේඩ් කරද්දී අපිට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඕන ට්‍රේඩ් එක ගත්තා අපි හිතනවා virtual එකේ අපිට ට්‍රේඩ් කරන්න දෙනවා නේ, මො රියල් එකට යද්දී මෙයාලා ලොස් කරනවා කියලා. ඉතින් එහෙම වෙනවනම් ඔස්ට්‍රේලියාවේ account එකයි ලංකාවේ මෙහෙම මං ඉන්න තැන account එකයි අනුරාධපුරයේ ආලෝකේ account එකයි ඔය තුනේ තුනක් ඕන වැඩ කරන්න මාකට් අනිවාර්යෙන්ම ලෙක්ක. එතකොට මේ එහෙම කිසි ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ඉතින් මේ ඒක අපිට මොකක් හරි අපි ඕක හොයන්නම තමයි වැඩේ කරේ. ඉතින් කීප වතාවක් කරා, يعني එකම ටයිම් එකක් ඇතුළේ නෙමෙයි දවස් 4ක් අපි ඔය වැඩේ කරා, ටයිම් ෆ්‍රේම් 3ක් ඇතුළේ. ඒකම දවසකවත් මුකුත් වුනේ නැහැ ඒ විදියට. එහෙනම් ඔක්කොම ඒ කන්ට්‍රිස් වල එකම ටයිම් එකේ එකම විදියට තමයි අර පැටර්න් එකම මාකට් එක එකම සේම් මාකට් එක තමයි වැඩ කරන්නේ. ඔයාලට දැන් මේකේ පේනවට යුරෝ USD කියන මාකට් එකේ මේ මෙතන අවසානයේ ඩිජිට් තියෙනවනේ මේ මෙතන 1.17375 කියලා. හරි. එතකොට මේ අවසාන ඩිජිට් එකනේ වෙනස් වෙන්නේ. මේ කැන්ඩල් එකේ වෙනස් වීමත් එක්කනේ මෙතන වෙනස් වෙන්නේ. ඔව් මන්. හරි. ඒ ඒ ඒකම තමයි volatility 100 කියන මාකට් එකේ වෙන්නේ, VIX මාකට් එකේ වෙන්නේ. මේ ඩිජිට් එක වෙනස් වෙන එක. එතකොට මේ මාකට් එක වැඩ කරන්නේ ඒකට අදාළ කන්ඩිෂන්, ඒ කියන්නේ මේ මාකට් එකක් අනිවාර්යෙන් ඉම්පල්ස් එකක් හදනවා, ඒක කරෙක්ෂන් එකක් හදනවා, ඒ විදිහට යන්නේ. දැන් එයාට හිතුණු වෙලාවට ඉම්පල්ස් තමයි ප්‍රශ්නක් තියෙනවා අහන්න. සහ මේ මට දැන් ඕනේ ඔයගලගේ, කියන්නේ ඔයගලන්ට මේ කතා කරපු දේවල් මේ ට්‍රේඩින් ඇතුලේ අපි රිටේල් ට්‍රේඩින් කන්සෙප්ට් එක කතා කරේ, මේ කියන්නේ කතා කරපු දේවල් වලින් ප්‍රයෝජනයක් වුණාද, ගන්න දෙයක් තියෙනවද, තේරෙනවද, අඩුපාඩු තියෙනවද කියලා පොඩ්ඩක් මට කියන්නකෝ දෙන්න වෙන වෙනම. මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. මිල් ට්‍රේඩින් මං ඊයේ දැම්මා, අදත් දැම්මා. ඔව්. ඒක වැඩ කරනවා. ඔව්. මේ මම කියන්නේ දැන් මං ඒක ප්‍රශ්න සර්ගෙන් ඇහුවේ එහෙම දිගටම, ඒ කියන්නේ දවසට දෙකක් දාලා එහෙම ඒක කරගෙ දෙද්දි ඒක ට්‍රේස් කරනවා දිනේ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. එහෙම නැත්නම් මට ඒක ට්‍රේස් කියන ප්‍රශ්නේ මල්ලි වෙන්නේ නෑ. ඒක අපි මම හිතෙන් කන්ට්‍රෝල් කරගන්න ඕන දෙයක්. මට නම් ඒක ප්‍රශ්නයක් වුණා. මේ ට්‍රේඩින් මම දැම්මා මේ ටෙස්ට් ටයිම් දාගෙන දැම්මා, ෆයිනල් දැම්මා. ඔව්. ඊට පස්සේ දැම්මා 10ක් මේ චෙක් එක පොඩ්ඩක් වැඩි කරලා. ඔව්. 10කට දැම්මා. ඔව්. හැබැයි මේ දෙකම වින් කරා. ඊපස්සේ මම තුන්වෙනි එක ගන්න ගියේ නෑ. ඊපස්සේ මම රියල්ද ඩෙමෝද කරේ. රියල් කරේ, රියල්. හරි. ඊට පස්සේ මම එතනින් මේ දැම්මේ නෑ, මම එතනින් නැවතුවා. ඔව්. හරි, ඒක තමයි. දැන් අපි කතා කරේ ලිමිටේ ලිමිට් එකක් ඇතුළේ ට්‍රේඩ් කරනවා කියලානේ. ඔව්. ඒක ඔයා පර්සනලිටි හදාගන්න එක. ඔයා ඒක ඇතුළේ ලිමිට් කරගන්න බලන්න. ඔයා ට්‍රේඩ් දෙකයි හරි, ඔයාගේ බැලන්ස් එකත් එක්ක ඩොලර් දැන් 15කින් ට්‍රේඩ් කරන 10යි 10යි කියලා. එතකොට ඩොලර් 12ක 13ක ප්‍රොෆිට් එකක් එක්ක ඔයා හරි එක ඔයා බැලන්ස් එක බලන්න එපා. ඔයා කොච්චරක් මේ මවුන්ට් එක මේ කැල්කියුලේට් කරලා බලන්න එපා කීයද කියලා ප්‍රොෆිට් එක.
එහෙම නැතුව ඔයා දාන ට්‍රේඩ් ටික ප්‍රොෆිට් කරගන්න බලන්න දවසට ට්‍රේඩ් එකක් කාලයක් යද්දි ඩොලර් 100න් ට්‍රේඩ් එකක් වටන දවසට ඔයාලට ඩොලර් 180ක විතර ඩේලි ප්‍රොෆිට් එකක් ඕනේ මල ඇත්ත ඇති නේද එකක් දැම්ම නම් ඇති නේ නේ අනිවාර්ය එකක් දෙකක් දාගත්ත කියන්නේ ඒක අර කන බොන වගේ වැඩක් වෙනවා ටික කාලයක් යද්දි ඉතින් ඕනේ ඒ කියන්නේ සර් තුනක් ලිමිට් එක නේද තුනට වැඩිය ගියොත් තමයි පොඩ්ඩක් ට්‍රේඩ් ගන්න ලොටරිය කියන්නේ ඒක මම අර හිටපු ගමන් කරන්නේ ට්‍රේඩ් ගන්නකොට ඩක් ගාලා දැන් මට තේරෙනවා නම් මේ මේක මේ වෙනසක් නිකන් උඩ යට පල්ලයට ගත්තා උඩට යනවා කියලා මට අයින් වෙන්න පුළුවන්නේ මට උනේ මේකේ දැන් අපිට මේ මේකේ එහෙම බෑනේ කරන්න මේක අපි ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න ඕනේ අපි ට්‍රේඩ් එක දැන් ඔයා මෙහෙමනේ හිතන්නකෝ ඔයා දැන් ඔලරෙඩි 100 මාකට් එකේ ට්‍රේඩ් එකක් ගන්නවා ඩොලර් 10කින් ට්‍රේඩ් එකක් අරගෙන ඕක සම්පූර්ණයෙන් ඩොලර් හය හතක් විතර වෙනකන් ගිහිල්ලා ආයෙත් හෝල්ඩ් කරන් ඉන්නා ඉතුරු ටික යනකම් හරි ආයෙ ඔක සමණෙන් දැන් අර මම කතා කරපු ඉම්පල්ස් එකේ කරෙක්ෂන් එකක් හැදෙනනේ 1 මිනිට් එකෙත් ඔව් ඔයා අර කරෙක්ෂන් එකදී රවුට් වෙනවා ඔයා හිතනවා මාක ඩවුන් නේ කියලා අන්න හරි හරි එතකොට ඔව ඩවුන් නේ කියලා ඔයා ක්ලෝස් කරනවා ඩොලර් 1කින් 2කින් විතර ප්‍රොෆිට් එක තියාගෙන ඔව් හරි එතකොට ආයෙත් මාකට් එක ඉම්පල්ස් එකේ මේ අදාළ රියැක්ෂන් එක ගන්නවා අර කරෙක්ෂන් එක හදන්න තමයි පොඩ්ඩක් ඩවුන් වෙලා තියෙන කැන්ඩල් එකක් දෙයක් වගේ ගන්නනේ හරි එතකොට අපි එතන ෆේල් වෙනවා ඔයා එක ට්‍රේඩ් එකකින් ඩොලර් 9ක් වින් කරන්න තියෙන එක ඩොලර් 2කින් ක්ලෝස් වුණොතින් ඔයා ඊළඟ ට්‍රේඩ් එක කෙලින්ම ඩොලර් 10ම ලොස් වුණොතින් ඔයා ඇත්තටම මේ එතෙන්දි ලොකු ලොස් ටයක් ගිහිල්ලානේ ඒක පැහැදිලි ඒ කියන්නේ අර ඩොලර් 9ක් අපිට එක ට්‍රේඩ් එකකින් වින් කරගන්න තිබිච්ච chance වින් කරන්න තියෙන ඒක නැති කරගෙන අපි අර ඩොලර් 10 ලොස් වෙද්දි ඒකම අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒක බලන් ඉන්නවනේ සාමාන්‍යයෙන්. ඒ ඉන්නවා ඉන්නවනේ. ඔව්. ඒ කියලා බලන් ඉන්නවා. අරගෙන උඩට යනකොට ගන්න බලන් ඉන්නා වගේ අපි ට්‍රේඩ් කරන සයිඩ් එකෙන් ලොස් පැත්තට ගියොදෙන් අපි ඒක අපේ කව සයිඩ් එකට එයි කියලා බලන් ඉන්නවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒක ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි වොලටිලිටි 100 මාකට් ට්‍රේඩ් කරද්දි තියෙන ගැටලුව. කරන්සිලා එකේ ඉතින් අපිට ගත්ත රේඩ් එක ඒක හරි පොසිෂන් එකෙන් ගත්ත රේඩ් එක හරි තන දෙකෙන් අපි ඒක එක්සිට් වෙනකම් බලන් ඉන්න තියෙන්නේ අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒක තමයි අහන්නේ අයි කෝස් එක ගැන මේ ඔයගේ ගැන මොකක්ද තියෙන්නේ දැන් සාමාන්‍ය අපි තව සති දෙකකින් වගේ ඔයාලා දැන් මේක ප්‍රැක්ටිස් කරලා ඉන් පස්සේ තව එකක් කරනවනේ ඔව් මල්ලේ නෑ ඇත්තටම හොඳයි මේ මොකද මම මන්නම් අර ගොඩක් දුරට මල්ලේ අර පොඩක් මට සමහර පුළුවන් නම් අර පොඩක් බ්‍රීෆ් කරන අර මගේ ටයිමින් එකත් එක දැන් පාටත් අර නිතරම මේක ගැටිගෙන ඉන්න බැරි පොඩි ඉෂුව එකක් තියෙනවා මල්ලේ මම ආනිකින වැඩ කරන්නේ ඔව් ඒක නිසා තමයි මම වාගෙන් අර මේ මල්ලි මට දෙන්න අර ඉන්ඩිකේටර් එක කියලා මම ගත්තේ. ඌවන්න මට පොඩ්ඩක් අර ඒක පොඩ්ඩක් අපි ඒකනත් කතා කරමු. අප පොඩ්ඩක් කතා කරමු මල්ලි ගැන. ඒක මට වටිනවා මොකද මල්ලි මට ලොකුවට අර මාකට් එකේම ඉන්න බෑනේ. මට ගැදත් එක්ක අර මාරේ අන්න එක පොඩි ඉෂුව එකක් තියෙනවා. ඒකයි මම අර පොඩ්ඩක් අර මාකට් එක ලොකුවට ඇනලයිස් කරන්න ටයිමින් එකක් නෑ මල්ලි මට. මේකේ දැන් අර මල්ලිත් නෑ සමහර ඉෂුව එකක් නැතුව ඇති මේ ඉෂුව එක. මගේ දින ඩියුටිත් එක පොඩ්ඩක් කරගන්න අමාරු. එතකොට අර පොඩ්ඩක් මට පොඩ්ඩක් ඒකත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න මල්ලි උදව්වක් ඒක. හරි හරි.